1095 මැයි මාසයේ 10 වෙනි දින කොළඹදී අත්සන් තබා ඇති ඇමරිකානු හමුදා ස්ථානගත කිරීම පිළිබඳව සෝෆා නමින් වන ගිවිසුම තවත් ශක්තිමත් කොට ක්‍රියාත්මක කිරීම සඳහා 2018 අගෝස්තු මාසයේ 25 වෙනි දින එක්සත් ජනපද තානාපති කාර්යාල විසින් නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණා. මේ වන විට ආණ්ඩුව ඒ සඳහා වන නව ගිවිසුමක් එක්සත් ජනපදයේ සමග අත්සන් තැබීමට සූදානමින් පසු වන බවටත් වාර්තා පළ වෙනවා. මෙරටදී වියානා සම්මුතිය ප්‍රකාරව තානාපති නිලධාරීන්ට ලැබෙන වරප්‍රසාද ලබා දීමට යෝජනා කර තිබේද? ඇමරිකන් හමුදාවලට නිලැඳුමින් සැරසී සිටීමටත් ඔවුන්ට රට තුළ අවිරගෙන යාමටත් අවසර ලබා දීමට කටයුතු කරමින් සිටින්නේද? මෙම කරුණු සහ තවත් කරුණු ඇතුළත් වූ ගිවිසුමකට ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වී ඇද්ද? මෙම ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩු ස්ථාවර කවරේ? කුමා දිසානායක මන්ත්‍රීතුමත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමත් මේ ගැන ප්‍රශ්න ගැන දැනුම් දීලා තියෙනවා. මෙතෙන්ට පැමිණියේ මේ ප්‍රශ්නේ අහන්න අනුර දිසානායක මන්ත්‍රීතුමා පමණයි. මම හිතනට මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙන තැන සෝෆාවක වාඩි වෙලා ඇති. මේ සෝෆා එක ගැන මම කියන්න. ලංකාවේ තියෙන ඇමරිකාවේ තානාපති කාර්යාලයත් අපේ විදේශ අමාත්‍යාංශයේ යටතේ අත්සන් කරපු ලියුම් හුවමාරුවක් එක වෙන් කරනවා මෙතන සභාගත කරන්න කියලා. ඒ පරණ එකච්චරයි මල් ළඟ තියෙන්නේ. මල් ළඟ වෙන එකක් නැහැ. ඒ සෝෆා එක තියෙන්නේ මෙතන. තව සෝෆා මුකුත් නැහැ. ඊට අමතරව තියෙන අර ආලින්දේ තියෙන සෝෆා ටික විතරයි. වෙන වෙන එකක් නැහැ. මේක 1995 තමයි 16 වෙනිදා තමයි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ මේ ලියුම් හුමාරු කරේ. මහින්ද රාජපක්ෂ මෙතුමාගේ රජය යටතේ ඇමරිකානු රජය සමග ශ්‍රී ලංකා රජය තවත් තවත් ගිවිසුම එක්සන් කරා. ගිවිසුමේ වළංගු කාලය 2017 මාර්තු 5 වෙනි දින අවසන් වුණා. ඉන්පසු එම ගිවිසුම 2017 අගෝස්තු මාසයේ 4 වෙනි දින නැවත අලුත් කිරීමට ආරක්ෂා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනේ. නැවතත් සෝෆා ගිවිසුමක් සම්බන්ධ ගෝනි බිල්ලෙක් මැවීමට විපක්ෂය උත්සාහ කරනවා. මෙතන අලුත් ගිවිසුම් මුකුත් නැහැ. අපි අලුත් එකක් සම්මත කළත් නැහැ. අලුත් එකක් ඉදිරිපත් කළත් නැහැ. ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. මොකද අලුත් දෙන කෙටුම්පතේ සමහර කොන්දේස මම හිතන අනුර දිසානායක මන්ත්‍රීතුමත් සඳහන් කරා ඒ සමහර අපිට පිළිගන්න බෑ. ඒත් අපේ පරමාධිපත්‍යයට ස්වෛරීභාවයට හානි වෙන කිසි එකක් අපි කරන්නේ නැහැ. දැන් සමහර මම දැකලා තියෙන මාධ්‍යෙම කියලා තියෙන මෙහෙම ගිවිසුමක් අත්සන් කරා කියලා. මම කැමති ඊයට කියන්නේ කරුණා කළ අත්සන් කරපු ගිවිසුම මට දෙන්න. මොකද ඒක හොර ගිවිසුමක්. කවුද අත්සන් කරේ? කවුද අපිව මෙහෙම තත්ත්වයකට දාන්න යන්නේ? මම ඉල්ලීමක් කරනවා මාධ්‍යෙන් විශේෂ මේ ගැන කරන හැම එක්කෙනාගෙම අපි අත්සන් කරපු සෝෆා ගිවිසුමක් තියෙනවා නම් එදා 1995 ලිපි හුවමාරු කිරීමෙන් පසුව කරුණාකලයක අපිට දැනුම් දෙන්න කියලා මම කැමති කියන්න. ඉන්දු ලංකා ගිවිසුම සමග අපේ ජයජයවර්ධන ජනාධිපතිතුමයි රජීව් ගාන්ධි අගමැතිතුමා අතර ලියුම් හුවමාරුවක් තිබුණා. ඒකේ අපි කියලා තියෙනවා කාටවත් අපේ වරායවල් දෙන්නේ නැහැ කියලා. චීනෙට දෙන්නෙත් නැහැ, ඇමරිකාවට දෙන්නෙත් නැහැ, ඉංගලන්තෙට දෙන්නෙත් නැහැ. ඕන්නම් එන්න කියලා ඉතින්. මේ 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 අනුව තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඇමරිකන් හමුදාව කියන්නේ අද මේ මාළු වලන බෝට්ටු වල නැගලා වෙරළට එන කට්ටිය නෙවෙයි. ඒගොල්ලේ ප්‍රධාන කඳවුරු තියෙන්නේ ජපානයේ, ඔකිනාව, සවුත් කොරියා, හවායි, ඊට පස්සේ ඩියෝගෝ ගාචිය. මොකද ඒගොල්ලේ නාවික හමුදාවේ ගුවන් හමුදාවට තියෙනවා ඇත්ත වශයෙන්ම ප්‍රහාරක යාන 1000ක්. ඉතින් ලංකාවේ කොහෙද එක තැනක ප්‍රහාරක ගුවන් හමුදා 90ක් ගුවන් යාන 90ක් දාන්නේ? මේකට ගේන්න බෑ. අපි හිතන්නේ මේගොල්ලෝ මේ නැගලා එනවා කියලා මේ බෝට්ටුවක නැගලා පෘතුගීසි කාර්ය වගේ ඊට පස්සේ ඇවිල්ලා පාන් ඉල්ලනවා කියලා. එහෙම කාලෙකද අපි ඉන්නේ? හරියට විශේෂඥ ඉන්නවා මේ ගැන. දැකපු අය කතා කරන තෙල් බේත් කාර්ය ඇවිල්ලා ඕන තරම් කතා කරනවා. මිලේනියම් චැලෙන්ජ් කොම්පැක්ට් එක ගැන අහලා තිබුණා. ඇත්ත වශයෙන්ම මේක ලංකාවයි ඇමරිකාවයි අතර ආධාර ලබා ගන්න දෙන ගිවිසුමක් පමණ.